යුපන් මෙහොම් පාසල YouTube channelනලේවෙත් ඔයාලබක ඩක් ආතරේට් පිලිගන්නවා. අතමම ඔයාලට කියල දෙන්නවා අපි රවශ්‍ය කරන ඕනම සාරිච්චකට් ඩිසයින්් එකක් මහගන්න ඉතාම වැදගත්වෙෙන සාරිචකට බ්ලොග් එක සකස් කරගන්න ඕනෙ කොහොමද කියලා. ඉතින් නිත්තරම සාරිච්චකට අඳලි කෙනෙක් නම් මේ වගේ බ්ලෝ එක ඔයාළඟ තියාගත්තම හරිම පහසේ අඩු කාලෙකීන් ඕනම ඩිසයින්ෙකට මේ සාරිච්චකට්ට එකකම සනිම කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේෙ බ්ලොක්් එක සාදා ගැනීමට අවශ්‍ය වන විමි. ඔයාල මෙමමික් ගන්න කොහොමති කියලා දන්නත්තම් ඔඩින්මට කාඩ්ඩකෙන් ගෙහිල බලාගන්න කොහොමද මිමික් ලබා ග්ඩ කියලා. ඊළඟට මේ ආකාරයට එම මිමි සඳහ ගණනය කිරීම් සිදුකරගන්න. මම බලෝ එක ඇඳ ගැනීම සඳහා භාවිතා කරන්නේ බොක්ස් බෝඩ් එකක් ඉට අමතරම මාක එකක් ටේප එකක් වගේමා ඩිරූලක්. ඔයාලට මාක එකක් මැත්තම් පලටික්් නම් එකක් වුණා චියස් කරන්න පුළුවන්. මුලින්ම මේ බොක්ස් බෝඩ් එකේ උඩින්ම හරහටේ රැක් ඇඳගන්න. තැන් එම රයිකාපතිගේ උරහිස දෙකෙන් බෙදල අඟල් බාගැක් එකතු කළමින්ම ලකුණු කරගන්න. ඊළඟට තැන් සිට පහලට අඟල් එකයි තුම්කාල ලකුණු කරගන්න. දැන් එමලක්ෂයව ඇල රේකාවකීත් නැම්මට යකරගන්න. මේක තමයි අපේ උරහි ශ්‍රව උරෙහි ශ්‍රේකාව කෙලවරේ සිට පහලට අත්කට දෙකෙන් බදලා අඟල් භාගයක් අඩු කළමින්ම ලකුණු කරගන්න. එන් පසු එම ලක්ෂය හරහා රේකාවක් ඇඳගන්න මේක තමයි අපේ පපුුවට රේකාව වෙන්නේ. දැන් උරෙහි ශ්‍රේකාව කෙළවරත් අපේ පපුුවට රේකාවත් හරි මැද ලකුණ කරගන්න. ඉතැන් ට සාර්චකට්ටකගේ ඇතුල් පැත් ඇට අඟල්තුන් කාලක් ලකුණන් කරගන්න. දැන් ඔරෙහිස් කේලවරත් පපුවවට රේකාවත් මෙන මේ ලක්ෂය හර හායාකර ගනිමින් ඇලරේකාවක් ඇදගන්න. එළඟට අපේ පප්පුෝ වට රේකාවේ අපේ පපුුවවට හත්තරෙන් වෙදල අඟල් කාලක් එකතු කර ගත්තමින්ම ලකුුණ කරගන්න. දැන් අපි මෙම ඇලරේකාවේ මධ්‍ය ලක්ෂයන් පපූුවට රෙක්ව ලකුණුරගත ලක්ෂයත් තියාකර ගනිමින් මේ විදිහට අත්කට හඳගන්න ඊළඟට මේ උරෙහිස් ්‍රේක්කාවදීගේ අංගල්තුනක ලක්‍ෂයක් ලකුණු කරගන්න දැන් මෙම අංගල් තුුණේ ලක්‍ෂය දිගේ පහළට සාරි හැට්ටේ උසට අංගල් දෙකහ මාරක් යගුත කරගත්තමින්ම ලකුණු කරගන්න දැන් එම ලක්ෂයේ හරහට ඉන රේක්කාව ඇඳ ගන්න මේ ඉනරේකාවදිගේ ඉනවටේ හතරෙන් බෙදලා ඉන උප්පනැල්ලේ ප්‍රමාණය එකතු කරගත්වමින්ම ලකුණු කරගන්න. ඉන හා පපුරේකාවෙ ලකුණු කරගත්ත ස්ථානයක් කරගණමි අංශය ඇඳගන්න දැන් උරහිස්්‍රේකාවෙ කෙළවර සිට අඟල්භාගයක් ලකුණු කරගන්න එතැන් සිට උරහිස් පලල ලකුණු කරගන්න සාමාන්‍යයෙන් උරහිස් පලල අංගල් තුුණ හමාරක්තමයි ලකුණු කරගන්නේ ඔයාලට ඊට වඩ වෙනස් අකයක් අවශ්‍ය නම් අවශ්‍ය උරහිස පලල මැනගන එකට අංගලක් එකතු කළමින්ම මෙතැන් සිට ලකුණු කරගන්න. ඒළඟට ලකුණන් කරගත්ත අංගල් බාගේ මේ ආකාරයට අත්කඩට යකරගන්න. ඊළඟට කරගැඹුර සඳහා ඉහළ සිට පහලට කරවටේ හතරෙන් බෙදා ගත්තම මෙින්ම ලකුණු කරගන්න ර ගැම්්‍රවි්‍යයර ලකුණු කරගත්තමීමට වඩා අඟල්පාගයක් අඩමින්ම්ම උරහිස්ශ්‍රේකාවදගේ ලකුණු කරගන්න. දැන් එම ලක්ෂයක් කර පහලට අපි ලකුණන් කරගත්ත ලක්ෂයත් යා කරගන්මීත් මූලික කරවටය හඳගන්න. දැන් මූලික කරයේ සිට පහලට ඉතිීපස කරගැම්ඹර ලකුණු කරගන්න. දැන් උරහිස් පලට සඳහා ලකුන් කර ලක්ෂයේ සිට අපේ ඉදිරිපස කරගැම්බර තෙක් ලකුණන් කරගත් ලක්ෂය දක්වා මේයක්කාරේයට අපේ පෙරකර ඇඳගන්න දැනටමක් ඇඳගන්නේ කොටුකරක් ඔබට අවශ්‍යනම් මේ ලක්‍ෂ දෙකුමයා කර ගනිමි අවශ්‍ය හැඩයක කරක් ඇඳගන්න පුළුවන් ඒළඟට අපේ අංගල් තුනේ ලක්ෂයේ සිට පහලට උරහිසි සිට පප්පුුවත් එක්මිම්ම ලකුණු කරගන්න දැන් එම් ලක්‍ෂය හරහා රේකාවක් ඇඳගන්න ඒළඟට අපේ වාටිය රේකාවදිකේ ඔපනැලි පලල දෙකෙන් බෙදාගත්තමිම්ම ලුණු කරගන්න ඒළඟට ඒ එකකා විසිට පහලට අගල් එකමාරක් ලකුණ කරගන්න මේ එකකාමහර ලකුණු කරගන්න ඕනේ පහල අපි ඔපනැලි පලල ලකුණුකරගත්ද ස්ථානය කෙලින්මයි දැන් මේ රක්‍ෂයන්දක යා කරගන්න. එළඟට එන ඔප්ප නැල්ලෙ ප්‍රමාණය මෙර ඒකාවසිට දෙපසට ලකුණු කරගන්න දැන් අපි ඉ ඔොප්නැල්ලැඳ ගමු මෙහි නොප්පනැලෙ ප්‍රමාණය අපේ පපුුවට මින්මානුව වෙනස්සෙනවා. එකට අදල චාර්්ට එක මං වීඩියෝයගේ අන්තිමට දාන්නම් ඒක බලල ඔයාට අවශ්‍ය ඉන උපනැල්ලි පලල මැනගන්න ඒවාගේම තමයි මේ ඉන ඔපනැල්ල ඇඳීමේදී මෙන්න මේ හැඩය අනිවාඩෙන් ගන්න මතකතියාගන්න දැන් අපි අංශෝපනැල්ලඳගම් ඒකති කරන්නේ ඉන ඔපනැල්ලෙ සිට ඉහලට අංගලක් ලකුණු කරගෙන එත්තැන් සිට අංශය දෙෙසට අඟල් එකයි කාලාක් ලකුණු කරගන්න ඒවාගේම මැද උපනැල්ල සහාහද අඟල් එකයි කාලක් වම්බසර ලකුණු කරගන්න ම ලක්ෂියන්ගේ සිට දෙපසට මේ විදිහට රේකානදගන්න. ඒළඟට අපේ අංශෝප නැල්ලි ප්‍රමාණයක් එම රේකාවෙසිට දෙපසට ලුණ කරගන්න. එමෙන්ම මැද ඔපනැල්ලත් ඒයාකාරයටම දෙපසට ලකුණු කරගන්න. එතිෙන් මතකතියාගන්න ඕනේ තමාගේ ඔපනැලි ප්‍රමාණය අඟල් එකමා ලක්වගේන තැනකදී මේ ඉරේසිට දෙපසට, අඟල් තුංකාල බැගින් තමයි අඟල් එක හමාර හැදෙන්නේ ඒ විදිහයට ලකුණු කරගන්න අමතක කරන්න එපා ඇති නේ විදිහර ලකුණු කරගත්තා ංශෝපනැල්ලත් මැද උපනෙල්ල මෙයා කාරයට ඊනොප්පනැල්ල ලෙසම ඇඳගන්න. ඊලකට අපේහරදිගේ අංඟල් ටිකක් ලකුණු කරගන්න. ඉන් පස්සෙ අත් කටදිගේ අඟල් එක හමාරක් ලකුණු කරගන්න දැන් එම ලක්‍ෂ්‍යන්තකයා කරන්න. තැන් අපි මේ බ්ලොග් එක කපාගමු. මේ කපාගන්නා කරයටම ඕගොල්ලොත් කපාගන්න මේ තියෙනය අපේ අවසන් කර ගත බ්ලොග් එක ඒළඟට ඕලට තියෙන්නේ අපි සාර බ්ලොග් එක රෙද්ද සඳහ පීින්් කරගන්න මමේ පෙන්වන තැන්වලින් සදුුරු කරගන්න එක ඉතින් මේ විදිහටම මේ බ්ලෝ එක පාවිච්චි කරල මංවාලට ඊලංසතේ කියල දෙන්නම් කොහොම ද අපිසාරිජාකට්ටකක් මහගන්නේ කියලා ඒවගේම තමයි මේ තියෙන්නේෙ මං ඔයාලට දෙන්නම් කිව්ව චාට්ට එක මාර්ත්‍යක දිකටමක තුළලායිඉන්න අය නම් මේ චාට්ටක දන්ටම දන්නවා මොකදමං කලින් වීටියෝ එකකත් මේක දුන්න නිසා බ්ලෝ ඇඳද ගැනීමේදී ඔයාල්ලට යම් කිසි නොත්තේරුන තැනක් තියනෝනම් මේ උඩීන් වැටන කාඩගකෙන්ගිහිල්ලලා මම් මුලින්ම මහප සාරි හැට්ටේ තියන වීඩියෝ එකක් තාොලට බලන්න පුලුවන්. ඊට අම්මතරව ඔයාලගේ ගැටලු තියනෝනම් එක කොමෙන්ට් එකකින් අහන්න පුළුවන් එවගේම අද වීඩියෝ එක පිළිබඳව ඔයාලගේ අදහස්තක් වන්නත් අඹතක කරන්න එපා. ආයත් වීඩියෝ එකකින් එනකක් හැමෝම පරිසමින් එන්න ගිහින් එන්නම්